හම්දහර ප්‍රසාධපූර්ණ මහා යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කළ සුමදුර ධර්මදේශනාමාලාව සෑම් ඉරිධාවකම පරාත්‍රී අටට වෙලඳසේවේ ඔබි පින් බර දායකත්වය සුඳහා කතා කරන්න ආගමිකයිශයට දුරකතනාන්කය බිඳුවයි එකයිකයි දෙකයි හැටනොවයයි හැත්ත එකයි හතලිහ. සද හදර. ධර්මානු ශාසනාව. වැඩමවා හිඳින ගෞරවනය දේශකයණන් වහන්සේ, පෝජ්‍ය පාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සැදෑවතුනිේ ධර්මශ්‍රවන සඳහා තිසරණ සහිත පංචසේලය සමාධන්වීමට, අප නමස්කාරයකයමු අවස රයිස්්වාමෙන් වහන්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණං ගච්චාමී බුද්ධන් සරණං ගච්චාමි දම්මන් සරණංගච්ා දම්මං සරණං ගච්චාමි සංගං සරණන් ගච්චාමි සංගං සරණං ග්චාමි දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි දුතියම්පි බුද්ධන් සරණං ගච්චාමි දුතියම්පි දම්මන් සරණං ගච්චා දතියම්පි ධම්මං සරණං ග්චාමි දතියම්පි සංගංසරණං ගච්චාමි දතියම්පි සංහංසරණං ගච්චාමි තතියම්පි බුද්ධං සරණං ගච්චාමී තතියම්පි බුද්ධන් සරණං ගච්චාමි තතියම්පි දම්මන් සරණං ග තතියම්පි ධම්මන් සරණං ගච්චාමි තතියම්පි සංගන්සරණං ගච්චාමී තතියම්පි සංගන්සරණං ගච්චාමි තිසරණ ගමනං සම්පන්නන් ආමබන්තේ පානාතිපාතා වේරමණී සිකි පදන් සමාධයාමි පානතිපාතා වේර්මණී සික්කා පදන් සමාධයාමි අදින්නාදානාවේරමනී සික්කා පදන් සමාධයාමි අධනාදාන වේරමනී සික්කා පදන් සමාධයාමි කාමී සු මිච්චාචාරා වේරමනී සික්කා පදන් සමාධයාමි කාමේසු මිච්චාචාරා වේරමනී සිකා පදන් සමාධයාමි මුසාවාදා වෙහෙරමනී සික්කා පදන් සමාධයාමි මුසාවාදා වේරමනී සික්කාපදං සමාධයාමි සුරාමීරය මජජපමා දට්ටානා වේරමනී සික්කා පදන් සමාධයාමි සුරාමීරය මජ්‍යපමා දට්ටාන වේරමනී සික්කාපදන් සමාධයාමි තිසරණීන සද්ධින් පංචසීලන්දම්මන් සාදුකං සුරක්කිතංකත්වා අපමාදේන සම්පාදේත ආමභන්තේ සාධෝසාධෝසාධෝ සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මොනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමු තස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමු තස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නිප්ප පංචරාමස්සා යහං භික්කවේ දම්මෝ නිප්ප පංච රතිනෝ නායං දම්මෝ පපංචරාමස්ස පපංච රතිනෝති එ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින් වත්නි ඔබ හැම දෙනාම අදත් ඉතාම ශ්‍රද්ධහාවෙන් මේ උතුම් බුද්ධ වචනය ඔබේ ජීවිතයට ගලපාගන්නටයි උත්සහ කරන්නේ.ඒ වෙනුවෙන් තම තමන්ගේ ජීවිතවල සූදානම කෙබඳු විය යුතුද කියන එක පිළිබඳ අපිතාම ගැඹුරු විශ්ලේෂණයකට එකතුවෙන එක ඉතාම වැදගත් තත්ත්වයක්. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙක් විදිහට ඒ ශ්‍රාවකභාවය මත එකතුවීමට කැමැති පුද්ගලයෙක් එබඳු එකතුවීමක් සිද්ධවිය යුත්තේ ඇයිද කියලා තමන්ගේ හරද සාක්ෂයෙන් නිතර විමසන්ඩෝන්. තවවිදීකින් කිවොත් ඇයි මම මගේ ජීවිතය තුළ ධර්මි රෝපණය කරගත යුත්තේ කියලා දිවාරාත්‍රී විමසය යුතුයි. බුදදේශනාවක්තියනවා ඨාන සූත්‍රයි කියලා එදේශනාව දිභාගිතු වහසේ අනු දන වදාලා තම තමා විසින් නිරතුරුව මෙනෙහි කළ යුතු අධ්‍යාත්මික ප්‍රවේශයන් ගැන. එම විමසන ශ්‍රාවකයකුට ගොඩනැගෙන පොදු අරබුදය තමයි අපි මුහුණ දෙන ජරාමරණ දුක. බුදුරජාන්සගේ පහළවීම සිද්ධ වෙන්නේ ජරාමරණ වලින් පිරිච්ච ලෝකයකටයි. ජරාමරණ කියල ස්වභාවයක් ලෝකයේ ඇත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිමත කිසිදු දින එක පහළවන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ දුක්කදායක තත්ත්වය අතික්‍රමණය කරපු ලෝකයේ කිසිවෙක් ඇත්ති නෑ. එනිසා අපි හෑම කෙනෙක්ම ගැඹුරු විමර්ශනයකට යොමුවිය යුතුයි අපිඉදිරියේ පවතින මේ අරබුදය සමනය කර ගැනීම පිණිස. තමන්ගේ ආර්ථික වටපිටාව කොහොම තත්ත්වයක් වුණත් ජරාමරණ දුකෙන් නිදහස් වීමේ ස්වභාවයක් මේ ලෝකෙ අපට පෙන්නෑ. එකට අදාළ නිශ්චිත වැඩ පිළිවෙලා අපගේ බුදුරජාහන්සේ විතරයි පහල වෙලා මතු කරලා දුන්නේ. දැ බලන්න ඔබ කොයි විදිහේ තත්ත්වයක හිටියත් ඔබ මුහුණ දෙන අරබුදය. ජරාමරණ දුකේ හැඩය. අපි නිතර විම සණඩෝන. එතකොට තමයි අපට දුකින් නිදහස්වීම පිණිස වැඩපිළිවෙලකට එකතුවෙන් අදහසක් පහළ වෙන්නේ. උදාහරණයක් විදිහට ගෙදර පස් දෙනෙක් ඉන්නවා නං කවදාහරි දවසක. දෙගේ පස් දෙනත් එෙක් ඉතාම සාමකාමීව වටිනාකම් ගොඩනගාගෙන ඒම්බන්ධතාවලට විශාල වටිනාකමක් දීගෙන අපි ජීවිත, ගෙව්වට පින්වත්න. ගෙදර පස් දෙනෙක් ඉන්නවා නං කවදාහරි දවසක ඒ ගෙදර මළගවල් පහක් සිද්ධ වෙනවා. ඒක ස්තිරයි. ඒ වගේ මිස්තිර දෙයක් තියෙනවා. ඒ ගෙදර පස් දෙෙනෙක් ඉන්නවා නං, ඒ ගෙදර එක් පුද්ගලයකුට හතර දෙනෙක්ගේ මළගමට සම්බන්ධ වඩ වෙනවා මයි. එක් පුද්ගලයකුට. එතොට එහෙමනම් මේ මානව බැඳීම්බලට දුන්න වටිනාකම පදනම් කරගෙන, මේ බැඳීම තුළම මොනතරන් දුකක් සකස්ශ්‍රනවාද කියලා අත්දකින්න ලොකු සාක්ෂියෝ නෑ ජීවිතයට. දැ බුදුරජාණන් වහන්සේගේ පණවිඩේ තුළ එකතුවෙනකට අප මේ අත්දකින ලෝකයේ තුළම ජරාමරණ දුක දකින්න දක්ෂතාවයක් හදා ගන්න්ඩුවන් ොකද එහෙම දක්ෂතාවයක් හදාගන්න ලඕන. අපිට මේ හොඳට ඉන්ද්‍රිය ගෝච්චට ශ්‍රාවක භාාවයක් මේ මුොහොද තුළ පැවතුනාට ළඟදි දවසක් කෙනවා ඔබට ඔබේ ඇත ඔසව ගන්න ඕන හැබැයි බේ අත තනියෙන් ඔසගන්න බැරි දවසක් ලඟදී ඔබට නව. තු නිදාට අපේ ජීවිතය හරි අනාතකමක්තියෙන් අසරණකමක්තියෙන්. සමාහවිට අසරණකම අපට ප්‍රකාශකරගඩුවත් විදිහක් නෑ. තත්ත්වය තාන්නමාන්‍ය උෘුතිය වටිනාකම් ඒවා මොනවිදියට ගොඩලංගිලා තිබනත් ඒ අසරනකමට අපිට මූුණ දෙන්න වෙනවා. අසරනකමට මූුණ දෙනකොට අපි කොච්චර අනාතයිද කියනවන සමහට අපේ හැඟීම් දැනී ප්‍රකාශ කරගන්නට හියනෑ. ගොරෝසු ආහාර ගන්න ඕන නමුත් ගොරෝසු ආහාරවලින් යැපෙන්න්නේ නැතුව දියරවලින් ජීවත්වෙන දවසක් ළඟදී ඔබටයි. පිපාසට වතුර බොන්න ඕන හැබැයි වතුර ටිකක් බොන්න බැරි දවසක් ඔබට එනවා. එදාටම මේ මනුස්ස ජීවිතයේ මොන්න තරම් වටිනාකම් අපි ගොඩ නාගෙන හිටියත් මොන්න තරම් අනාතයිද පින්නත්න්නේ. බදුරජාන්සගේ ධර්මිය තුළ එක වනාට පස්සේ ඒතු වෙන ශ්‍රාවකයක් සම්පූර්ණෙන් සනාතයි කියලා කියන්න බෑ හැබැයි යාට යම් විසාල පිහිටක්තියනවා ධර්මී තුළ ස්ථාවර වුුණොත් ඒ පිහිට ස්ථාවර කරගන්න පුළුවන්. ඒ පිහිට ස්ථාවරවීම තමයි අමා නිවනය කෙලපි කතා කරන්නේ. ඒ නිවන පිණිස ඇතිවෙන කුසලතාවයට මේ ධර්ම ශ්‍රවණය සහ ධර්ම දේශනාව ඉතාම වැදගත්දයක් දැමි පිනතුන් බොහොම දුරබැර ඉඳල අද මෙතැන් ඇැවිල්ලා විශාල පිරිසකට ධර්මදානයක් කරනු. කල්ප ගණනකින් නිවන කිට්ටුුවෙන විදි කුසලයක් මේක. මොක ද අපි මේ බුද්ධ වචනය තුළ අපේ පුද්ගලික කතා මේකට එකතු කරන්න නැතුව නිර්මල බුද්ධ වචනය කතා කරන්න උත්සාහ කරන. ඒ නිසා පින්වත්න මේ පවතින තත්ත්වය තුළ බොහෝ සම්බාධක තිබන ඔබකිර ඇති වෙච මේ ධර්මදානමය කුසලතාවේ ගැන ඔබ සතුටු එෝඩ. සමහරට මේකම කුසලතාවේ තමයි ඔබ අමා නිවන කරයකතු කරන්නේ. නිම් මේ සිද්ධ කරන කුසලය අධ්ධිතිය කුසලයක්. අද මම වේ දේශනාවෙන් මතු කළේ ඉතාම වැදගත් පාටයක්. ඒකට අර්ථය එකතු කරනවාන අඩුම පැෑ දහයක පහලවක වගේ දීර්ඝ දේශනාවකට එකතු වෙන්න ඕන නමුත්මා ඉතා පරිස්සමින් ඔබ නිවන කරා එකතු ේුතු අධ්‍යාත්මික ප්‍රවේශයක් කර යොමු කරන්න උත්සාහ කරනවා. ඔබේ සාවධාන භාවයයි වටින්නේ. පින්වත්නී, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ඇතිවෙන මැසිවිල්ලත් තියෙනවා. ඒ තමයි ගොඩක් දෙෙනෙක් අපට කියනවා ස්වාමන් වහන්ස අපි මේතරං ධර්මයක් දියුණු කරන්න උත්සහ කළට ස්වාමිහසයෝග ප්‍රතිඵලය කරායන්න අපිට හරි අමාරු වෙලා තියෙනවාන. දක්ෂ උදවිය අපට හෙම කියලා තියෙනවා. මටම මෑතකාලෙත් එහෙම කතක් කිවුව එකක මහත්තේ නසට අංකවමනා උතිය නොමේ ධර්මයේ දියුණු කරගන්න. හැබැයි සාමිනසමං හොඳට බණහනවා. නමුත් සමිනසමං මේ ධර්මය ඇහව අට අනිේ සාමිනසමට ප්‍රායෝගික ප්‍රතිඵලය කරායි අන්ඩ අමාරුයිනි. ගොඩාත් දෙනෙක් කියන කතාව. සම්නසමන් හිත දියුණු කරනවා. නමුත් මාතුල චිත්ත සමාධී උපදි නෑනේ. සමිනස මම් බණහනවා. නමුේ යහන ධර්මය තුළ ජීවිතය තුළ සෝතාපන්න ත්වේයටත් මට එකතුවෙන් අමාරුයින කියලා මේ සමාජයගෙන මැසිවිල්ලක් තියෙන. මේ ශලාවට එකතු ච්චායටත්. එවගේම අද ගොන්විදුලී හර දේශනාවට තමන්ගේ කං යොමුකරගෙන ඉන්නයටත් මේ තියන ප්‍රශ්නයට ඉතාම සාධහර උත්තරයක් අදමම් මේ දේශනාවෙන් ඉදිරිපත් කරන්නේ. ඒ තමයි දරමේ දියුණු කරගන්නවා නම්. දරම දියුණුකරගන්න ශ්‍රාවකයක්. බනාහල කවදාවත් නිවදකින්න බෑ. බනහල නිවන්දකිට පුළුවන්කමක් ඇත්තම නැද්ද කිය ලැහුවොත් මට ඒකර දෙන්න තියෙන උත්තරේ පුළුවන් කියන එක. හැබැයි එම පුළුවන් වනාට මෙකල අමාරුයි. ඇයි පින්වත්න බනහල නිවන්දකින්න බැරි. බනහල නිවන්දකින්න තියෙන්නේ ප්‍රච්ඥායින්ද්‍රී බලවත් වුණු ශ්‍රාවකයකුට විතරයි. එබන්ධු ප්‍රබලාකාරෙන් ප්‍රඥාන්ද්‍රී බලවත් වෙච්චයි මටනම් නගැහහිලා නෑ. ඒ නිසා ්‍රඥා න්ද්‍රයේ සභාවේ සාමා්‍ය ික්‍ෂුක තරෙන් ෙත්නෑ තවයි නමුත් මෙකාල ප්‍රඥායින්ද්‍රිය බලවත්වෙච්චාය අපට මුණ ගැහෙනෑ. හැබැයි මේ කාල ඉන්නව සද්ාන්ද්‍රිය බලවත් වෙච්ා නිසා සද්ධා විමුක්තරහතන් වහස මේ හිමත බිවට පුළුවන්. ඒවගේ මෙකලඉන්නවා සමාධීන්ද්‍රී බලවත්වෙච්ච පිරිස. සමාධීන්ද්‍රය බලවත්වල චිත්ත සමාධී උපදවාගෙන අවබෝධ කරයන්න පුළනැය අදන්න. ිට්ටපත්ති රහතන්හන්සි කෙලා ලෝකයේ රහත අහසනමක් වැඩන්න. ඒ තමයි ප්‍රඥා න්ද්‍රී හොඳටම බලවත්වෙලා ප්‍රඥා ඉන්ද්‍රීය බලවත්වීම තුළින් තමයි වහස අබෝධ කරයන්නේ තු ඒයි බොහෝවිට බුද්ධකාලේ පිරිනිුවම් පානවා. බුද්ධකාලේ පිරිනිුවම් පාන්න බැරිවුණත් පශ්චාත්කාලීනව ඒ ආසන්න යුගක පිරනුවම් පානවා. දැන් අප මතකතියාගන්නවන බොහෝ කාලයක් ගිහින්තියනව බුද්ධාසන ඇවෑඇමෙන්. එනිස ිකල දිිටපත් රහතන්හසේලා මිහිමත පහල විකිලා හිතන්ඩ මාර. කලාතුරකින් පහළවෙඩ බැරිම නෑ. නමුත් ඒකිඉතාම අහම්භ සිද්ධියක්. පින්වත් නී අවබෝධය කරා යන කෙනෙක් තුළ ගොඩනගෙන් ලෝන, මූලික අධ්‍යාත්මික ප්‍රවේශය කැන පැහැදිලි කරද්දී අපි සාකච්ඡා කරගන්න ඕන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ තමයි ධර්මශ්‍රවනය කරන ගමන් තමා තුළ වටපිටාව තුළින් අවබෝධයට අදාල මූලික සූදානමක් ඔබ තුළ නැති නිසා තමයි. අවබෝධය කර ඔබේහිත බරවෙන්නේ නෑ නැවෙන්නේ නෑකිලොබට හිතයන්නේ. මොනවදේ වට පිටාව. මේ දේශනාව අත්තිශ්‍යය රම ණිය දේශනාවක් වෙන්නේ. මේ කාරණයෙක් ඔබේ ජවිත එකතු කර ගත්තුත්. දැ ඔබ ධර්මස්ශ්‍රවණය කරනවා භාවනා කරනවා දන් දෙෙනවා සිල්රක්කිනවා ගුණ ධරමදියුණු කරන්න උත්සාවත් වෙනවා. අවංකවේකට එකතු වෙච්චාය. එතනේ අවංකවේකට එකතු වඋනත් ප්‍රතිඵලය කර ය නැත්තං. බලන්න කොතන ද අඩුව කියලා. කට තේරේ වෙන මෙ හම සංසිද්ධියයක්. බුදුරජාන්ාන්සී වදාලා මහාපුරුස විතර්කා අටක් මේ මහාපුරුස විතර්කාට ශ්‍රාවකයාගේ ඇතුළේ දියුණුවෙලා නැත්තං එයට අවබෝධී කර යන්න බෑ. කොච්චර ධර්මශත්‍රවනය කළත් මොනතරම් භාවනා කළත් මේ මහාපපුරුස විතර්කවල යම් දියුණුවක් නැත්තන් එයාට පිනොත්න අවබෝධී කර යන්න අමාරුයි. එත අවබෝධී කරය යන කෙනෙක් තුළ දියුණුවෙන් වුන මහාපපුරුස විතර්ක. මහා පුරුෂයන්ගේ සිතේ උපදින විතර්කයවා. සාමාන්‍ය මිනිසුතුල උපදින්නේෑ. මහාපුරුෂයක් ගෙහිතේ උපදින්නේ. කෞුද මේ ලෝකයේ පහල වෙන මහාපුරුෂය ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්ස ලගේ හිත්වල තමයි මේ මහාපපුරුෂ විතර්ක උපදින්නේ. සාමාන්‍යය ගේ හිත්වල උපදින්නේ. එහෙමනම් මේ අරහත්තේ කරා යනශ්‍රාවකයකුතුන් මේ මහාපපුරුෂ විතර්කවලට එකතු නැත්තන්. යාට අබෝධයර එකතුවෙන්න බෑ අන්න අඩු පාඩුව. දැංට තේරෙනවාද එඒ මොකකර අඩුුවක්තියනවා ධර්මශ්‍රවනය කලාට බාවනා කළ අඩුවක්තියනවා. පින්වත්න අද ඉඳල මේ මහාපුරුස විතර්කයක එකතු වෙන්න. නොබෝ කලකින් අවබෝධය කරයන්න. කොච්චර කාලෙකින්ද ස්වාමිනිිකල් අපිින් ඇහුවට අපිට ගෝචර නෑ හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. එය නොබෝකාලිකින් අවබෝධය කරයනවා. වැඩිකල්යන්ට කලින්ය ප්‍රතිඵලය කරා යනවා. පලවෙනි කාරණය. ත හල පුදේවා ෙන්න්න පුළුව හැබැ මේ කාස්සේ ට පේ නැති ගැඹුරක්ම ඔබ තේරම් කරන්න යුත්හ කරන්නේ. ඒ මහාපුරුස විතර්කාටයේ පලවෙනි එක තමයි අපිච්චස්සායන් දම්මෝ නායන්දම්මූ මහිච්චස්ස. පලවෙනි එක තමයි අවබෝධී කරයන්ට කැමති ශ්‍රාවකයා අල්පේච්චකමට එකතුෙන් ලෝන කේරුම්. අපපිච්චස්සායන් දම්මෝ නායන්දම්ම මහිච්චස්ස. මහිච්චකම කියන සසරට එකතු වීම කරමය. අප පිච්ච කියන නිවනට එකතුීමේ ක්‍රමේ එතකට අල්පේච්චතාවේ කියල කියනකොට ඒ අල්පේච්චතාවේ නැත්තං කවදාවත් අවබෝධය කර යන්න බෑ එ ොචර බනයහුවත් කොයිතරංගුමනාව තිබ්බත් කැපවීම තිබ්බත් කාලයේ වෙනුවෙන්ුවෙන් කරගන්න පුුවන් ගුණත් ඒ අපිච්චතාවී නැත්තං එයට අවබෝධී කර යන්න බැමුකදේ මහා පුරු විර්කයා තුළ මතු වෙලා නෑ. ඒ විතර්ගවලින් තමයි මහා පුරුෂත්වට එකතුවන්න තියෙනෙ මොකදද මේ අල්පේච්චතාව කියල කියන්නේ අල්පේච්චතාවේ කියනකට අපේ ඔලුවට එන්නේ ටිකක් කනවා වගේ අදහසක්. ප්‍රනීත මඳර ආකාරෙන් ආහාර ගන්න නැතුව සාමාන්‍ය ආහාරටාවකට ටරුුවවෙලයි නොන අපි න යහරි අල්පේච්චය කියල අල්පෙච්චකම නමේ අල්පේච්චකමේ පැති හතරක් තිෙනවා පින්වත්න පලවිනක තමයි ප්‍රති අල්පේච්චතාවේ. ආහාරපාන බෙහෙත්හෙත් ඇඳුම් පැළඳුම් එවට අපින සිව් පසේ කියල භික්ෂුවකට චීවර පිින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්ති. මෙන්න මේවා පරිහරණය කරදදී ප්‍රත්‍යවේක්ෂණාවන් පරිහරණය කරනු අනිකරකන ප්‍රත්තියල් පේචතාව. එකන ආරපාන ගන්නකොට ඉලක්කට තම ආරපාන ගන්න. භික්ෂුවක්න ධානික ගන්න කලින් ධානිපාතරය අතට අරගෙන බුදුරජනස් වදාල කල්පනා කරන්න කියලා නැත ආර ර ික්ෂ ෙ ග ල. හාරටි අතට අරගත්තම කල්පනා කරන්න කිවවා පටසංකා යෝනිසෝ පිඩ පාතන් පටිසේවාමි නේවදවායන මදා එයන මත්තෙන්ට සරස ග්ඩ ලස්සන කරගන්න නිමකන්නේ. බ්‍රක්ම චරියානුගහය බඹසර අනුග්‍රහහිටයිකන්නේ. ඉති පුරාණංච වේදනම් පටියන්කම් මෙනිවච වේදන උපාදෙස්සාම පුරෝගන වේදනාව ගන්ඩත් නෙමේ වලදන් හිස්කරගන ේදන ගඩත් නමේවලද න මදි වලදනවා. බඹසරට අනුග්‍රහ පිණිස වලදනවා. බ්‍රහ්ම චරියානුගහය. අන්න තන තියෙනවා ප්‍රත්ති අල් පේච්චතාවේ. දෙැම්බලන් ඒතකොට ආරටික ගන්නකොට මොනතරන් සිහිනුවනක්තියෙන් ඕන හාරටික ගන්න කකොට. ඊළඟටක දෙවැනි කාරණය තමයි පින්වත්නී බුදුරජාණන්සේ අන දැනවදාල දූතාංගල් පේච්චතාවේ. තමා තුළ ස්වල්ප ගුණධර්ම දියුණු කරන්න නැතුව බනහලා පොඩි භාාවනාවක් කලා කියලා වබෝධය කරයි අන්ඩ බෑ. අ අපතින ස්වල්ප ගුණධර්ම දියුණු කරන්න. ඒවට අප ආචාර ධර්ම කිය කිව්ත් වරදක්නෑ. භික්ෂුවක්න ගදුරජනන්ස වදාල දතංග දහතුනක්. එතඒ දූතාග දියුණ කරනේ ඒ භික්ෂුවගේ නිවන්මාර්ගයට හරි උදවක් ඒ සේලු භික්ෂ හම්සල දියුණු කරඩ ඔන්නන්නේ දතංග ල් පේච්චතාවකන තමතුල ඉතා ස්වල්ප ගුණ ධර්මති නවා ඒවා එලියට පදර්ශනය කරන්න යන්නන්නේ. මුක්ද එලියට ප්‍රදර්ශනය කලොත්ේ මකල සමාජයේ ධර්මයක් දියුණු කරන යඩක් බ. හේතුව සමාජ ගොඩාක් පිරිහිච්ච සමාජය. පිරිච ස මජය තුල තම ගුණධර්ම දියුණ කලොත්තුන් ඒ ගුණධර්ම දියුණු කිරින් ප්‍රධර්ශය කළොත් සමාර්ට යාගේ ගුණධර්මවට අභියෝ කරන ගද බරිද. ස්වාමිය මට මුණ ගහිලතිනව සමාරවස්ථාවල බිරිඳයි ස්වාමයායි දෙන්නම එකට ගුණධර්ම දියුණු කරනවා. ඇකට බිරිද ගුණධර්ම පිරිහිලාන ස්වාමය ගුණධර්ම දියුණු කරන. එකට ගුණධර්ම ියෝ රන බිරි. හේතුූමකදද. හේතුව තමයි එයා තුල පින්නවත්නී. ූතන් ල්පේචද ස්ල්ප ගුණධර්ම දියුණු කරනකොට ඒවාමත් එකතුවීම කුසලතාවේ නෑ. දෙකාලෙ සහර වාමිනාහසල වැඩ හිටියා. උන්හන්සේලා සමහර අවස්ථාවල පින්වත්නී එක දිගටම සොහොනේ රෑ පහන් කරනවා. නමුත් එකම ආරාමීන්න ස්වාමිනාහසල දන්නේ නෑ මේ වැඩිහිට මිස සහොනේ රැෑ පහන් කරන බව. ඒ ගුණධර්ම ඒවා ප්‍රදර්ශනය කරන්න ග නෑ. පත්ත පිණ්ඩිකාන්ගේ වගේ ගුණධර්ම සසාධන් වෙලා ඉන්නවා සහර වාමිනාාසලා. හමන්ගේ ගෝලස්වාමවිනාාසි දන්නේ නෑේ ගුරුස්වාමිනාාවසි මෙම ගුණධර්මය දව නු කරනවා කියලා. ඒ ප්‍රදර්ශනය කළේ නෑ. ඒකට අපි කියනවා පින්වත්නී දූතාංගල් පේචතාවේ කියලා. තවයි කක්තියනවා පරි්‍යාප්තියල් පේචතාවේ කියලා. එකනි තමන්තුල් දන්න දහම් දැනම හවාදක්වන්නට කියන්න. හේතුව තමයි මේ කෙලෙස් නිරුද්ධ කරන්න නැපියන්නේ මෙවයි මානී වැඩෙන්නේ. මාන අනුසේයටමයි සංවර්ධනය උදව්ව තල්ලුව ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නී ඉතාම වැදගත් දෙයක් තමයි ඒ පුද්ගලයා තුළ පවති ඉතාම වැදගත් මනෝභාවයක් තමයි පර්්‍යාප්තියල් පේචතාව තමා තුළ දහම් දැනුම තියෙනවා නමු එක හවා දක්වන්නේ ඕනෑට වඩා. ඒක භික්‍ෂුවකට වනත්තානයක් දැ දහම් දැනුම තියෙන බව දැනගත්තර පස්සේ ඊට පසේ සමිනාාන්සිට ධර්ම දශනා කිරීමෙන් තොර වැඩපිවෙ ලක්නෑ. ඒක මානයේ වැඩේ නැතිවිදිට කරන්නේ භික්ෂ දක් වෙන්ඩ ඕන. ඊළඟ කාරණය තමයි පින්වත්නී අධිගම ල්පේච්චතාවේ තමන් ලබපු අධගම තත්වයක් තිේ නොන එක ප්‍රදර්ශනය කරන්නේ. එකන තමන් මාර්ග පලවබෝධයට පත්දලානං එලියට හවා දක්වන්නේ තැන් අදනගේ තත්ත්ය හවා දක් පන්න ඇද්ද හවා දක්වනො එ අල්පේචතාව එන අල්පේච්චකම කියන්නේ ටිකක්තනවා කියන එක නෙමේ ඇත්තරම අල්පේච්චතාව කියන්නේ සද්ධාවට බුදුරජාණ වහන්ේ ගැන ධර්මී ගැන සංයයා ගැ ඇතිවිච සද්ධාව පදනම් කරන තමයි පුද්ගලයා තු ල්පේචත ගොඩනගෙන. ග්‍යවතුන්හසේ පිබඳ සදධාවව ඇතිවුණොත්ඒ සදධාව ඇති කරලා තියන ඒ චිත්තසන්තානය තුළ ඒ ශ්‍රාවකයා තුළ අල්පේච්චකම නිරායාසින් මතු වෙනවා. හේතුවයා ධර්මීට අනුවනි ෝ ධර්මීට අනුව ලෝකයේ බලනකොට යා තුළ ධර්මීයට වඩා වැඩියමක් පේන්නේ. ධර්මීම් පලනකොට එයා තුළ හැම වෙලාවක මකගතාවයක් ඇතිවෙන්නේ නිකෙලෙස් භාවටයි. එයා සංගයාට පෙම් බඳනවා. සංඝයා කරේ ප්‍රේමයක් හදාගන්නවා. මේ ප්‍රේ කියන වචනයට මිනිස්සු බැයි සමහර වෙලාවට. බුද් දේශනා විතියෙනවා සද්ධහ මත්තං පේම මත්තන් කියලා. සද්ධහ මාත්‍රයේ පේම මාත්‍රය ඔබව නිවනවා කියලා. තේ සංගාකිරේ පැදිලයි සංග ස්වභාවට එකතු ෙනවා කියන්නේ අවුමේ ඇපීම් කියන එක. තුර මහිච්චතාවේ කියන සසර. අල්පේචතාවී කියැනෙ නිවන. අල්පේචතාවේ කියල කියන්නේ ස්නද්ධාවටයනවා නිකම් ශ්‍රද්ධාවට නෙමී මේ පිළිමේ දක ඇතිවෙච පැදිීමක් ෙම බදුරජාසේ කෙරේ ඇතිවවෙච්ච පැහැදීම සම්පූර්ණය ගොඩනැගිලතියෙන්නේ දුකදැකලා. ඒකට අපිකන දුක්කූප නිසා සද්ධා කියලා. එය සද්ධාවට ඇවිල තිනෙන දුකදකලා. තු දුකදකලලා සද්ධාවටආපු ශ්‍රාවකයා තුළ ශ්‍රදධාව විස්ථාවරත්වයක් ඇතිවෙන ගොට යා තුල අල්පේච්තාවේ නිකම්මතුවෙද. අමුතුයින් එයාට අල්පේච්ච වෙන්න කියලා සමාජයෙන් ඒත්තු ගන්නන්ඩ ඕන්න. අල්පේච්චතාවය පදනම් කරගෙන දෙවැනි මහාපපුරුෂ විතර්කයේ තමයි. සන්තුුට්ටිස්සායන් දම්මෝ නායන්, දම්මෝ, අසන්තුට්ටස්ස. මහනිනී මේ ධරමීතියෙන්නේ ලදදීන් සතුටු වෙන කෙනාටයි. ලදදීන් ස නොන කෙනාට නෙමී. එත ලැබිච්චදයකින් සතුටුවීම කියල මෙතන කියැන පටිච්ච සමුපාද කුසලතාවේ. ලැබිච්චදයකින් සතුටුවීම කුසලතාවේ ඇතිවෙන සම්මාධිට්චිය පදනම් කරග. එහෙනන් දැ මෙතන. සන්තුට්ටස්ස කියනකොට අපි දැනගන්න ඕන මෙතන සම්මාධදිට්ටිකත්වයයි පැහැදිලිවෙෙන. දැ ැබිච්චදයකින් සතුට වීමේ හිත ඇතිවෙන්නේ සම්මාධිට්ටියය තිබ්බොත් විතරයි. සම්මාධිට්ිය තියනවා දසවස්තුක සම්මාධිට්ටිය කියලකා. එක අපින ලෞකික සමාදිට්ටිකල පලවිනිියන්ගේ මොකක්ද. පලවිනිියන්ගේ තමයි අත්තිදින්නං දුන්දේ විපාක පිළිගන්නවා. අත්තිඉට්ටං. අත්තතුතන් අති සුකට දුක්කටානම් කම්මානම් පළං විපාකෝ සම්මාධිට්්‍යි ස්වභාවයක් තමයි එයා පිළිගන්නවා දන්දීමේ විපාක එයා පිළිගන්නවා සුකට දුක්කටානම් කර්ම විපාකය පිළිගන්න. එක සම්මාධිත්්‍ය ද කර්ම විපාකෙ පිළිගන්නේ නැති කෙනෙකුට ලැබච්ච දෙයකින් සතුටු න්න බෑ. අද ගොඩාත්දිනෙක්ගි හිත තුළ ලැබිච්ච දෙයකින් සතුටුවෙන් බැරිවෙලා නෙැයි. ැබච්ච දෙයකින් සතුටුවෙන්ට බැරි වෙලා තියෙන්නේ එගොලන්ට කරමී කර්ම පල විශවාසයක් නෑ. පින්වත්න්නේ ඔබට ලැබෙන්නේ ඔබ දුන්න විදියට. මට ලැබෙන්නේ මම දුන්න විදියට. එතට ඔබහිතනවානම් එයාට ලැබුණනම් මටත් ලැබෙන්ඩ ඕන කියලා එක කවදාවත් පෙන්න්නේ හේතුව තමයි සසර දීපුවා තමයි නැවත නැවත හාම්බවෙන්නේ සසර කියන්නේ ගනුදනුවක් පින්වත්න්නේ පරන ගනුදනු පියෝපීව යන්නේ සමටේ ගනුදනුව නිසා දරුවවගේ නවා. බිරිඳ වගේනවා ස්වාමිය වගේනවා සසර කියයන ගනුදෙනවා. එද මේ ගනුදනුව තේරෙන්නේ පටිච්ච සමුපාදය හරහා. මේ ගනදෙනන තේරෙන්නේ සම්මාධිට්ටි නැති ශ්‍රාවකයෙක්ට. සම්මාධිට්ටිය නැති ශ්‍රාවකයා යා මේ ලෝකඇත්තෙක පැටලෙනවා. සම්මාධිට්ටි නති ශ්‍රාවකයා තමන්ට නොලැබීම ඉදිරිී කඩාවැටනවා එයා මේ උදවත්තක පැටලෙනවා නමතයා දන්නේනෑ. පුරාණ හේතු පල ටිකක් තමයි මේ භුක්තිවිදින්න කියලා. දැමේ ඇස කණ නාසේ දිවකයි මනස හරාපි භක්ති විදිින්නේ පරනන්රණ විපාක ස්කන්දයන්ටික බුක්තිවිදින්නේ. එතු පරණ විපාකයක ස්කන්ද ටිකක් නම් අපි මේ භුක්තිවිදින්නේ ඒක මගේ පර කරමින් හැදි ලති ඒ තරන්නෑ සම්මාධිට්ටි නැතිෙනකට. ඒමනම්ම ලබිච්චදයකින් සතුටු වෙනවා කියින් අදහස් කළ පුදගල සමාදිි්ටික ව යුතුයි ඒවගේ ම හේතු පල හමොසේ බලන්ුව. ිච්ච සමුපන් ව විමත්සන ශ්‍රාවකයේ කාටවත් වගකීම දෙන්නන්නේ ඇනි පින් නොත්න. ලෝකෙන් අසාධාරණී වෙනවා පාලකයන්ගෙන් අසාධාරණී වෙනවා හාමුදුරුවන්ගෙන් අසාධාරණී වෙනවා ඒමත් නැත්තං අසල්වාසිගෙන් අසාධාරණී වෙනවා දරුවන්ගෙන් අසාධාරණී වෙනවා. දෙමවපියන්ගේෙන් අසාධාරණය වෙනවා අසාධාරණය වෙනවා කිය කතාවක් යදදකින්නේ. මොක දෙ අදන්නවා ලෝක අසාාරන බව. ලොක අසාධාරණ වනාාට ඒ අසාධාරණකමට හිමිකරුවාද කවද තමන් බව. පරන හේතුන් නිසාහටත් පළ ධර්මික බභක්ති විදුණනකළ පච්ච සමපද දැනගන්න කොට ඒ ශ්‍රාවකයා තුළ සතු ට්ටි ස්සායන්දම් ලැිච්චදකින් සතුරන ගඩින් බැලවාම පේන ැිච්ච දෙකින් සතුට න කියන ඇතු න ද පිච සමපාගන කතාව. ඒක මතුකරා නැතුව ලැවිච්චදයකින් සතුරුවෙන කෙනෙකොට ධර්මය අයිතිී. ච්චදයකින් සතුට නොනකිනකුට ධර්මය යිති නෑ කියලා මහාපුරුස විතර්කවල සන්තුුට්ට අස්සායම් භික්කවේ දම්ම නායන් දම්ම අසන්තුට්ටස් කියල කතා කලාට වැඩක් නෑ. ඒක අස්තෙතියනව පටච්ච සමුපාදය තුළ ශක්තිමත්වීම සම්මාධිට්ටියයට එකතුවීම. සම්මාධිට්ටියය තමයි ලැබච්චදයකින් සතුට වෙන හිතක් හදල දෙන්නේ සම්මාධිට්ටි. ඒ සම්මාධිට්ටි ස්ථාවර වුණාට පස්සේ ඒ පාත්තරයට යවහාල් වැටුනත්තකයි. රාජභෝජනී වැටනත්ක. බදුරජන්සට යහල් ලබෙද්දී. ආනන්දුු සමිනස්සට මතක් කරන ආනන්ද. අද මටත් යවහල්වලින් අගගල හදලා මටත් තරංඉද. අද මාත් යවහල් වන දන්න. මුදු උහස දන්නවා මේ ගතවෙන්නේ හේතු පල ටිකක් බව. උහස කවදාවත් මතතියයාගෙන හිටනෑ ඒ හම්බුණු රාජභෝජනය ගැන. උන්හස භික්ෂු සංගේට කවදාවත් යෝජනා කලළ නෑ ඒහ මහනනි හල්ලෙන්ින් පිවත න අපි මිනිසුකද යහල්ලින් ජිවත් අපි වෙනුවෙන් අනේ පෙන්ඩු සිටුවරයා ඔහුගේ ප්‍රනීත භෝජනයේ මාලිගාව ලැස්ති කරටවා. කොසොල් රජ්ජුරෝලඟට අපියන්. රජරෝ රාජ භෝජනය පිළිගන්නනො. අපිමකටද යවහාල්බල දන්න. එහෙම කිව්වෙන. දන්නවා සසර හේතු පලටිකක් ගත වන බව. මේ ගතවෙන්නේ පුරාණ හේතුවන්ගේ පලයක් බව දාන පටිච්ච සමපාදය දැන ගත්තර පස්සේ ලැබිච්චදයකින් සතුවුවෙන් පුළන් බලන කුච්චර ලස්සන දෙයක්දම මේ කියන්. ඩින් බැලුවට පටික් සම්පාද කතාවක් පෙන්නේ. සම්මාධිච්‍ය තුළ තහවරුවෙන් ඇතුව ලිච්ච දෙයකින් සතුට වෙන්න බැපිවත්න්නේ ඒකයි අද ලෝකයේ ලැබච්ච දෙකින් සතුට වෙන්නේ නැත්ති. ඊළඟකාරණයේ තමයි පවිවිත් අස්සා යන්දම්මෝ නායන්දම්මෝ සංගනිකාරාමස්ස මහනිනි මේ ධර්මීතියෙන්නේ හුද කලාවට ඇලනු කෙනාටයි. මොකද මේ කාය විවේකය කියන්නේම කද හුදේ කලාව කියන්නමකදද. පින්වත්න්නේ හුදෙ කලාව කියෙන වෙන කතාවක්. ඒ තමයි විවේයේ ගත්තර පස්සේ බුදුරජනස වදාල මේ දරමී තියන්නේ විවේකයට ඇලනු කෙනාට තර කෙනෙක් හි දන්න පුළුවන් ඇත්ත ස්වාමිණාහස අපි හ අපි හරි කාරය බහුලයි අපට විවේකයක් නෑ වාමිාන්ස එ සවබහන්සල කියනක ඇත්ත විවේකයක යන්න පින්නත්නී කාය විවේකයට විතරක් ඩමේ විවේකයේ පැති තුනත්තියනවා කාය විවේකය චිත්ත විවේකය උපදිවිවේකයකය කායයි චිත්ත විවකයයටට ඕන වෙලාවක උදා කරගන්න පුළුවන් හැබැයි අස්ුරුවත් පෘතක් ජනයගුර කවදාවත් චිත්ත විවේකයකුයි කායි විවේකයකුයි නෑත්තටම ඔබ කතාවට කියනවා තමයි අද දවර්සෙන්ම විවේකයඉවා ගිය සතිීම වැඩ කලා එහෙම කියනවා නමුත් අුරතුවත් පපුතක්ජන කවදාවත් විවේකයි බුක්තිමිදින්නේ. එයාට කායි විවේකයක් නෑ කෙලෙස් හිත තියන නිසා කෙලෙසුන්ට හැම වෙලාවකම කයින් වචනයා ප්‍රතිචාරතක් ව උපවිවේකය කියනමකත් කෙලෙසුන්ගෙන් මිදීම නිසා උපදිනවා හිතේ විවේකයක් කෙලෙසුන්ගේ මිදීම නිසා කෙලෙසුන්ගෙන් බෙන්වීම නිසා උපදිනවා විවේකයක් තු අන්නේ විවේකයට එකතු වෙන තා කල් ඔට සැබෑ හුදේ කලාවට එකතු න්න බෑ හැබැ පවිවේකයකට ඔබට එකතුවෙන්න බෑ දැම් මෙතන භාගතු වහසේ වදාලා මේ ධරමීය තියන මේ මහාපුරුස විතර්කයක් කියනවා සාමාන්‍ය ලෝකය කෙනෙක් කැමතිනෑ විතාර්කය ආරුෂ් රයි ගෝචට වෙන්නේ ද මේ කියන කතාවනත් අද මේ කතාවිතාම ආස්්චරය බව තේරෙන්නේ අවබෝධය කර තමමාතුළ ගුසලතාවයක් තින කෙනකට විතරයි. සාමානිකනකට තේරෙන්නේ ගුවන් දිලි හරහම දේශන වහෙකුටනත් සාමානයකෙනකුට මේ කතාව එකතුවෙන් අදහසක් පහල වෙන්නේ. සංගනිකාරාමස මේ ධර්මී නෑ කියනවා පිරිස පිරිවරාගත්ත කෙනට මෙතන පිරිස පිරිවර ගැනීම පැත්තකින් කතා කරන්න ඕ. එකක් තමයි මේ භෞතිකව ගොඩනගාගත්ත සම්පත් සහිතව මානව සම්පත් ඇසුරේ වාසයකිරීම. ඒක පිරිස පිරිවරා ගැනීමක් තමයි. දැ ඔබ පන්සීක් විතර එක්ක ඉන්නවා නම් ඔබ ඉන්නේ පිරිස එක්ක තමයි. සංගනිකාරාමස්ස ද මේ වා්‍යම ගත්තත් පවිවිත්තස්සායන් දම්මෝ නායන් දම්ම සංගනිකා රාමස්ස. මහනිනි මේ ධරමීතියෙන්නේ හුද කලාවට ඇලනු කෙනටයි. ්‍ර හුදලා කියන කායවිවේකේ චිත්ත විවේකය විරන් නෙමී උපදිවිවේකේ කෙස් ඇති නොවනවිදියටට ඔබේ චිින්තනරටාව හදාගණඩුව. කෙලෙස් ඇති නෝන විදියට චිින්තනරටාව හදාග්ඩ බැරිද පිරිස ඉන්න තැනක පුළුවන් එහම් එතනත් විවේකය. ඔබ විවේකීව ඉන්න කැෑවක් තෝරගන්නවා. වනන්තරේකට යනවා. ආරන්නේකට යනවා කුටියකට යනවා. ඒකත් එක් තර විවේකයක් තමයි හැයි කටියකට වලාන්න්න බැරි කෙ ඇති වන විදිර කල්පනා කර. එ එතන තියනොද උපදිවිවේකේ නෑ ඒනම් ඔබ මතක තියාගණ්ඩ පිරිසක්ඉන්න තැනත් දියුණු කරන්න පුළුවන් භාගතු නාංශ වදාලෙක. සැබෑ විවේකයට එකතු වෙන්න පුළුවන් පන්සීයක්කින්න ැනත් සැබෑ විවේගේ කියන්නේ අන්නේ එකට සංගනිකාරාමස් පිරිස පිරිවාරාගත්ත කෙනට මේ දරමී අයිතියනය කියනවා. සැබෑ දරමී හිිකරුවවා ඔබදකකිල ඔේ හරද සාක්සිං හලබල. සංගනිකාරමස් පිරිස පිරිවාරාගෙනන්න. පිරිස පිරිවරාගන ඉන්න එක එකක් අනිත් පැත්තිෙන් ගැම්ඹුරු කතාවක් තියනවා. බුද් දේශනාවක තියෙනවා මහනිනි ඒක විහාරී ඒක විහාරී කියලලා ස්වභාවයක් තියෙන. ඔබ දන්නවවාද ොකක්ද ඒක විහාහරී කියන්නේ. භාග්‍යතු වහසේගේ දේශනාවක් තියනවා. එක ික්ෂුවක් ඇවිල්ල බුදුරජන් වන්සකින් ඇහව ස්වාමීනිි මේ ලෝකයේ ඒක විහාරී භාවය කියලා කතාවක් තියනවා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස සැබෑවට ක විහාරී භාවය යන කුමත්. වෙලා බුදුරජන් වන්සේ අනුදනවදාලා ඒක විහාරී කියන්නේ පිරිස නැතුව ඉන්න එකම නෙමි තනියෙන් ඉන්න එකම නෙමේ තන්හාව නෙමැති දෙවැන්නා එක් ඇසුරක්තියාගා නැත්තං ඒක තමයි ලෝකයේ සැබෑ ඒක විහාරී භාවය කියයනවා. තනියෙන් ඉන්නවනම් තන්හාාව ගලන විදියට එතන තනිකම නෑපින්වත්මි. මොකදේ එතන තනිකම නැත්තේ තන්හාාව නෙමැති දෙවැන්නා ඉන්න. සැබෑ හුදෙ කලාව කියන්නේ තන්හාාව නෙමැති දෙවැන්නා සමගවාසය නොකිරීමයි. එහෙමනං ලෝකයේ පවිවේකය කියලා කියන්නේ ආයතන සංවරයටයි. හේතුව තමයි පින්වත්න ඇස හරහා තමයි තන්හාාව ගලන්නේ ඒකඩපිකි නො රූප තන්හාාව කියලා. රූපතන්හාාව ගලන්නේ ඇස හරහා නිසා ඇසේ සංවරකමක් ඇති කරගන්න අනං ඒක තමයි ලෝකයේ සැබබෑම පවිවේකය. බැලූබැල්මට පේන්නේ මේ ධර්මීතියන්නේ හුදෙ කලාවට ඇලුණු කෙනාට අයි කියනකොට අපට පේන්නේ වනාන්තරේක. ඉතාම සොඳුරු කැලෑවකට වෙලා සනීපෙට වාඩිවෙලයින්නෙක් කියලා එකනෙමි. ඊට වඩා ගැඹුරක්තියෙනවා. කුමක්ද ආයතන හය හරහා තන්හාව ගලන්නේ නැතුව ආයතන දමනයකට එකතු නානං යම් තැනක. තමයි ලෝකයේ අතිශ්‍යය සුන්දර හුද කලාව. මොකද එතන තන්හාවනැමැති දෙවැන්නා සමග වාසේ දුරුවෙන්න්න පටන් ගන්න. එතන තමයි ලෝකයේ සැබ්බෑම උපදිවිවේකය තියෙන්නේ තමන්ගේ ආයතන ලෝකයේ හරහා අදදකින අදදැකීම මත එකතු වෙලා ඒ පුද්ගලයාගේ හිත තුළ රාගේවත් දේසේවත් මෝහයවත් ගලන්න නෑ. ාගදේස මොහ ගල නැත්තං, ාගදවේස මොහ ගලන්නන්නේ නැති තැක තමයි සැබ්බෑම උපදිවිවේකේ තියෙන්නේ. රාගදේසමොහෝ ගැලීම පදනම් කරගනම තමයි තන්හාවට දාසව ලෝකයක් එක් එකතු වෙන්නේ. ඒම නම් හුදෙ කලාව විවේකය කියනකොට මෙතන තියෙනවා ගැඹුරු කතාව. ඊළඟට බුදුරජන් වන්ස වදාලා පින්වත් මහනිනි ඊළඟ මහාපුරුෂ විතර්කයේ තමයි ආරද්ධ විරියස්සායන් දම්මෝ, නායන්, දම්මෝ, කුසීතස්ස. මහ මේ දරමී තියෙන්නේ ඇරඹූ වීරිය තියන කෙනාටයි. කුසීත කෙනට නෙමෙයි. මොකක්ද පින්වත්නේ ඇරඹූ වීරියය කියල කියන්නේ ආරද්ධ විරිය ඇරඹූීරිය. කුසලතාවේ කෙහි අරඹූීරිය. ඔබ කුසලතාවේ කෙරෙහි මේ වෙලාවේ වීරී අරබාතිබෙනවාද කෙනෙක් කියන්න පුළුවන් ඔවස්වාමින් වහන්ස. ඒ වෙනුවෙන් මම ලෑස්තියි. මොකක්ද ඔවේ සූදානම එතට ඔබකරපු පින්කක් මාලාම කියයි. ි පිංකන් කළලා සසාංගිකදානි දුන්නා සංගෝපස්ථාන කලාා වෙහෙර විහාරාංගිදි කලාා බෝධීයට රන්න ටක්කිදි කලා මෙවිදිට ඔබ භෞතිකව කරපු දේවල් ගොඩක් කියයි. ඒ කක්වත් පින්වත්මී අවබෝධය සම්බන්ධ රජු සම්බන්ධයක් නෑ. ඒ සියල්ල තුළ බලවත් ලෙස පුුණ්්‍ය සංස්කාර ගොඩනැගී තිබෙනවා. ඒ සියලු පුණ්්‍ය සංස්කාර, සසර වඩා සැපසහිත ජීවිතයකටු දව් කරනවා. අපට සංසාරයේ වඩා සැපසහිත තැනකට එකතුවීම ගැනීමේ අපිේ අදහසතයන්. අපට අදහසන සසර නිමා කර ගැනීම ගැන. එහෙමනක් ඔබ නැවත ඔබේ හරදසාක්ෂීන් විමසන්ඕෝනමකක්ද. සසර නවතා දැමීම පිණිස ආරම්භ කල යුතු වීරිය කුමක්ද එතනට පින්වත්නී බෝධියට ඉදිකරපු රන් වැට ගැෙන දාලකමක් නෑ. එතන අවශ්‍ය වෙන වීරියමකක්ද. බොජ්ජංග ධර්ම ඉපදවීම පිණිස වීරිය කරනවා. කුසීතස්ස මේ ධර්මීතනි කුසීත කෙනාට නමයි සාමාන්‍ය ලෝකයේ කුසීතයි කියල කැෙනෙ කම්වැලිකමට. ආරදධ විරිය අනිත් ඇත තමයි කුසීතකම. කම්මැලිකමට මට හරි කම්මැලි කියල කියන්නේ සාමාන්‍ය භාවිතය තුළ ඒකනවේ විතන කුසීතයි කියන්නේ. මෙතන කුසීතයි කියන්නේ කාමච්චන් දය සමඟ ව්‍යපාද තීන මිද උදච්චකු ුජ විචිචා සම ගහන දෙැනු කරනවා. එතකොට එයා තුළ කම්මැලිකමක් ඇති වෙනවා බුද්ජග උපද වන්ඩ ගැඹුරු කතාවක් කියනවා. ආරද්ද විරිය කියල කෙනෙේ ඇරඹූ වීරියතියාගන්නවා මේ මොත තුළ බොද්ජංග ධර්ම උපද වන්ඩ. ආර්යෂ්ඨාංගික මාර්ගය මත සක්තිමත් එෙන්ඩ. එතකොට ශ්‍රාවකයා තුළ බැහරවෙනවා කුීතකම මොකද කුසීතකම සසර නිර්මාණී කරනවා. කුසීතයි කියල මෙතන හඳුන්වන්නේ අන් කවර දෙයක්වත් නෙමේ. ඒ පුද්ගලයා තුළ නීවරණ උපදින ආකාරයට ලෝකයේ සමඟ ගනු දෙනු කරනවා. භාවිතේ තුළ එයා ඉතාමකාරය බහුල්ල කෙනෙක්. ධර්මමාර්ගගේ තුළ කුසිත කෙනෙ. භාවිතය තුළේ අයිතාමකාරය බහුල යට රාජකාරි ගොඩක් තියනවා හැබැයි නිවන්මාර්ගය තුළයා අත්තිශ්‍යයින්ම කුසීතයි. බොජ්ජංග ධර්ම සමඟ එකතුවීමක් නෑ මෙ මේ කාරණ නැතිකම නිසා තමයි යොබ කියන්නේ සාමින්න් වහන්ස මගේ හිත්ත තුළ ධර්මී දියුණ වෙන්නේ. මං ගොඩක් බනහනවා මං ගුඩාත් භාවනා කරන්න උත්සාහ කරනවා. බලන්ඩ පින්න්නවත් නිෙහැරිලා කොතන ද අඩුවතියන්න කියලා. කාරණ අටතුළ ශක්තිමත් එන්න නොබෝකාලයකින් පිරිනිවම් පානවා නොබෝකාලකින් ස්තිරව කියන්න බෑ කොච්චර කාලකින්ද කියෙ එක බදුවරුන්ටයි විශෂේ වෙන්නේ හැබැයි එකක් මතක තියාගන්න එයා නොබෝකාලිකින් අවබෝධය කරායි එකතු වෙන්නේ. ඊළඟට භාගතුනාසේ වදාලා උපට්ටිත සතිස්සායන්දම්මෝ නායන්දම්ම මුට්ට සතිස්ස මහනිනි මේ ධර්මීතියෙන්නේ උපට්ටිත සතිස්ස සතිස්ස කනම කදද. සිහිය පිහිටුවාගත්ත කෙනාටයි. නායන්දම් මුට්ට සතිස්ස මොකද මුට් සතිස්ස කියන්නේ. සිහි මුලාවනු කෙනාට නෙමයි. මේ ධර්මීතයන කොහොම කෙනටද. සිහ පිහිටුවා ගත්ත කෙනට. මොකක් මද සිහිය පහිටුවා ගත්ත ෙනටද. සති පට්ානේ ම සිහිය පිහිුවා ගත්ත කෙනට. එහනම් සිහිය පිහිටුවා ගන්නවා කියනෙ කස්සේ තිනම කදද. සති පට්ටානේ මතකද. මුට්ට සතිස්ස. හ පිටවාග නැති කෙනට නවේ සිහ පිටුවාගන නැති කෙනා තුළ මතුවන මුණාද කෙලෙස් තවන වීරයාට නෑ සිහිනුවන නෑ සති සම්පඥන්යේ නෑ. ඒවගේම තමයි අදදකින අදදකීම තුළ අභද්‍යාවයි දොමන්නස උපදින ඇලිම් ැටීම උපදදිනවා සිහ පිහිටුවාගන නෑ මේ ධර්මීති සිහිය පිහිටුවාගත්ත කෙනාට සිහ පිහිටුවාගන්න නැතුවයාද එක දිගට බණ විතරක් කහනවා අ එයාට ප්‍රායෝගික ප්‍රතිඵලයේ කරායන්න බෑ එහනම් මේ ධර්මී තියෙන්නේ සිහිය පිහිටුවාගත්ත කෙනාට බවපි මතක තබා ගණ්ඩෝන ඒක තමයි පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ තියෙන් ඕන පස්වනිි විතර්කය හයවිනිකාරණය හයවිනිකාරණය තමයි සමාහිතස්ස අයං දම්මෝ නායන් දම්මෝ අසමාහිතස්ස හ මේ ධර්මීතියනි සමහිත සිත්්තියන කෙනාට. මොකක්ද සමාහිත සිත කියන්නේ. යටත් පිරිසයි. පලවිනි දිහානීවත් උපදවාගත්ත කෙනාට. ඒමත් නැත්තන් උප්චාරපනා සාධිමටමට හි දියුණු කරගත්ත කෙනාට. ඒයාට ම දර්ම වරුමේය ැන් අදධර්ම රුමේ කියල කරන ලංකාව මිනිස්ස හිතාගෙනන ංකා ෞද්ධ ම ධර්ම රමේ කියල. ඒනි ලංකාවේ බෞද්ධෝ ෞද්ධ උරමේ වෙන පෙනන්නවා. වෙෙර විහාර රකිින්ට ලොකුවට උද්ගෝසන කරනවා. ඉ බුදුරජාණන් වහන්සිේ සැබෑ හිිකරුවවා ඔබදක ොබෙන් හන්ඩ මේටි යවවාන මක දුජානන් වාදාධරනවා මේ ධරමයේ තියෙන්නේ එෙමනි පටන්ගන්න. මේ ධරමයේ තියෙන්නේ සමාහිත සිත්්තියන කෙනාටයි නායන්දම් අසමාහිතස්ස. අසමාහිත හිතක් නම් තියෙන්නේ. පරම්පරා ගානක් බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවුනත් වැඩනෑ. අසමාහිත හිත නන්තියෙන්නේ. එයාට බුද්ධ සාසනයේ සැබෑවරුමේ මුණ ගැෙන්නේ නෑ. සමා තුළ ගොඩනගෙන අධ්‍යාත්මික ප්‍රවේශයයක්ත් එක්ක තමයි බුදු දහමේ සැබෑ හිමිකරුවා වන්නේ. මෙතනහිනන් සමාහිත සිත කියන්නේමකක්ද යටත් පිරිසයින් පලවෙනි දිහානීවත්. ඒමත් නැත්තං උපචාර අරපනාාමට්ටමටවක් දියුණුුණු සිතත් තියන කෙනාර තමයි මේ ධර්මීතය. ති ඒකට තමන් වැඩකරන්න ඕන එ ඩ කරන්නතුූ බනවිතරක් අහලා හිත වැඩින් නෑ කියනෙ එක මොන තරං අසාධාරණ කතාවක්ද. ඊළඟට භාග්‍යතුනාස වදාලා. පින්වත් මහනිනී. මේ ධර්මීතියෙන්නේ පඥ්ඥාවන්තස්සා යන් දම්මූ නායන් දම්ම උදුප් ප්ඥස්ස මේ වාකෙ හරි ප්‍රකටව නිත රැහෙනවා මේ ධර්මීතිනෙ ප්‍රඥාවන්තකෙනට මොකක්ද ප්‍ර්ඥාව කියල කියන්නේ ප්‍රඥ්ඥාව කියල කියන්නේ අන් කවර දෙයක්වත් නෙමේ ප්‍රඥාව කියල කියන්නේ මේ ලෝකේ ඇතිවීම නැතිවීම දකින ඥානයට. අනිත්‍යය දුක්ක අනාත්මකිෙන තිරිලක්ෂණයේ ගෝචරවන චින්තනයට. ඒක ඥානී එක් තර අසීමාව. නිත්‍යය දුක් අනනාත්මෝසින් දකිනකිෙනටයි මේ ධර්මීතියෙත්න්නේ අනිත්‍ය දුක් අනාත්මෝසිෙන් නොදකිනකිෙනට නෙමේ එනත් ්‍රරිලක්ෂණය දර්ශනයවීම තමයි ප්‍රඥාව කියල කියන්නේ. දුපඥස් ධර්මේ දුරුවල ප්‍රඥාවත්තිනකිෙනට අයිති නෑ අනිත්‍යේ දු අනාත්මෝසිෙන් දර්ශනය වෙන් නැත්තන් තමා තුළ එයාට ධර්මය අයිති නෑ හේතුව තමයි එයාට ධර්මී ප්‍රායෝගික ප්‍රතිඵලේ කරායි යන් අවකාසය ලැබෙන්නේ නෑ පිල්වත්නී. ඊළඟට භාගතු වහසේ අනු දන වදාලා ඉත්තාම වැදගත්දේ උනහස වදාලා නිප්ප පංච රාමස්සායන් භික්කවේ දම්මූ නිප්ප පංච රතිනෝ පපංචරාමස්ස පපංච රතිනෝ මහනින මේ ධරමී තියෙන්නේ නිස්්පපංචරාමස්ස නිස්්ප්‍රපංචරාම කියයන්නේ දැල් ලෝකයේ ලස්සන වචනයක් තින ප්‍රංච කරනන්නේෙ කොහොමද. නම පච කරව එක තින මතු පි කියල සූත්‍රයක. චක්කච පටික්චාාවස රූපේච උපජ්ධති චක්කු වි්ඥාන ඇසයි රූපයයි ඇහේ විඤ්ාන තුනෙක තුනාවම ඒ තුනෙක තුඩකේ නොමකදද ස්පර්ශය තින්නන් සංගති පස්සෝ. ඇහෙන් දකින මට්ටම. පස්ස පච්චා වේදන ස් පරසයේ නිසාතම ිනිසු විඳින්නේ. ඇහෙන් රූප දැක්කම රූප විදිිනවා. රූප විදිඳන්න බෑ වේදන හි ට ගනන්න ේදන හැ මක් ඇතර. වේදති තන් සංජානාති විඳිනකොට හිතේ සංඥා පහල වෙනවා ඇහහි රප විඳිනකොට රූප සංඥාව හිත තුළ පහළ වෙනවා රූප සංඥාව හිතේ පහල වෙනකොට සංජානාති තං විතක්කයේේති සංජානනයේ නිසා හිතේ විදර්ගහට ගන්නවා විතක්කේති තම් පපංචේති විතර්ක නිසා එයා මම මගේ මගේ ආත්මය කලා ඇහෙන් දකින ලෝකයේ ග්‍රහණය කරගන්නවා අන්නේ එකට තමයි ප්‍රපංච කරණය කියලා කියන්නේ මෙදේශන වඩා ගැඹුරු කතතාාවක් නමුත් ප්‍රපංච කරණයට අවුවෙල අයින්නවානං එයා අත්දකින ලෝකේ තුළ. තන්හාමාන දිට්ටි වසින් ගෝචරකරගනයා පරිහරණය කරනවානං. එබඳු ශ්‍රාවකයකුට දරම, සබෑ උරුමේ හම්බු වෙන්න කියනවා. තන් හාමාන දිට්ටි වසින්හ මත් නැත්තං මම මගේ මගේ ආත්මි කළ ආත්ම දුෘ්ටියයක් පවරාගන පනවාගෙන කතා කරන්නේ නැති කෙනට තමයි මේ දරමී සැබෑ වරුමේ පවතින්නේ. ද මේ විදියට කතාකරගෙන කියපු මේ මහාපුරුස විතරකවල, නිස්්චිත හැඩේ අපි තේරුම් ගනේ නැතුව කවදාවත් අවබෝධය කරයන්න බෑ. ලංකාවේ බෞද්ධ කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් බුදුරජන් වසගේ ධර්මී අනාධිමත් කාලයක් තිස රැකකි අපි වැටකයියා ඉස්ම වලඳ වලද වැලිගොඩවල්ුවට කරතියාගෙන මුහුදු අතුර බිබී ත්‍රිපිටකේ රැකේ අපි එනිසා ලංකාවේයට තයි බුදුදම උරුමය තියෙන්න්නේෙ. හැබැම මේ එක ගුණ ධර්මයක් වොත් නෑ. බුදුරජන් වන්සේ බුද්ධ සාාසනය උරුමයේ කියලා කතා කළේ අනාධදිමත් කාලයක් තිස්සේ පොත් පරිසං කරනයට නෙමේ. අනාධමත් කාලයක් තිස්සේ පන්සල් රැකනනාපයට නමි එවක්කුම සංස්කෘතික වසින් ඉතා වැදගත් නියෝජනයක්. ඒව පරිසං කරගන්න ඕන. අනාගතයට මේ බුද්ධ සාසන දායාාද කරද්දි වෙහර විහාරවල සුරක්ෂිතකම ඉතාම වැදගත්යක්. හැබැයි පන්සල් විතරයිනාන් රැකිලතියෙන්නේ මිනිසුන්ගේ හර්ද සාක්ෂියය තුළ පටිච්ච සමුපාදයේ ගැන සතිපට්ානය ගැන ස්කන්ධධාතු ආයතන ගැන ස්වද්ධාව ගැන, නිහාටගිහි පිවත්න්නේ සම්මා ධිට්ටිය ගැන ඒවා එකක්වත් නැතුව පන්සල් පරිස්සම විතරක්න ලංකා මිනිසුන්ට තියෙන්නේ. එබඳු පිරිසකට බුදුදහමි උරුමේනෑ කෞුද කියන්න අපගේ බුදුරජාන් වහන්සේ. අපනම හෙම එකක් කියන්නේ මේ දේශනාක තමයි පැහැදිලියවුණේ. මුලින්ම කිව අල්පේච්චතාව එකන සද්ධාව. ඉටකුව සතුට්ට සයන්දමු ලබිච්ච දෙකින් සත්තුට වෙනවා. එතන දි මතු කළලා සම්මාධදිට්ටේ පටිච්ච සමමුපාධයයි. ඟට පහැදිලි ලා පවිවකය උපදි විවේකයටතු කොහමද. ත්‍රෘෂ්නාමාන දිට්ටි වසින් ඒ පුදගලයා තුළ ගොඩනැගිලා කෙලෙස් උපදමින් යන සසර ගමනේද. කෙලෙසුන්ගේ මෙංව වාසය කරන්නේ කොහොමද කියනෙක් ගැන විවේකය. තන්නාවන මැති දෙවැන්නා සමග වාසයකරන්න නැව විවේකීව ඉන්නේ කොහොමද කියන එක. ආරද වි ආරදධ විරිය කියන තැනදි අපි කතා කලා බෝජං ධරම උපදවන්න ඇතිවෙන කුසලතාවය. උපට්ටිත සති උපටත සතිකින තැනද කතා කලා සති පට්ටානය. සමාහිතස්ස සමාහිතභාවිදි කතා කලා යටත් පිරිසි පලවෙනි දිහානයේවත්. ප්ඥාවන්ත පඥ්ඥාවන්තස්සාය කියනෙකොට අපි කතා කලා එතන දී පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ ගොඩනගෙන ඇතිවෙන නැතිවෙන නිත්‍ය දු කනාත්මගෙන ත්‍රිලක්ෂණයේ දර්ශනය කර ගන්න කුසලතාවේ. නිස්්ප පංචරාම තන්නාමාන දිිට්ටිවසින් ලෝකය අල්ලන්නේ නැතුව සදාකාලිකො පිරිනිවම් පාන විදිේ. අන්න නිවන් මඟ. ඒ නිවන්මාර්ගය කිරී ශ්‍රාවකයා එකතු වෙලා නැත්තන්. නිවන ගැන ශ්‍රාවකයට අදහසක් නැතුව. එයාට මේ සංස්කෘතික දහරාවට අනවශ්‍ය වටිනාකම කාරෝපනය කරගන. ඒවා ලෝක ස්තරම් දේවිදිීයට කතා කර ඉන්න ඕනම් ඒ එක බුදු දහමී සැබෑ හිමිකාරිත්වයක් ඇති ශ්‍රාවකයක්ගේ වැඩ පිළිවෙල නෙමේ. ඒ වැඩපිළිවෙල තුළ එකතු වීම පිණිසා අපේ අධ්‍යාත්මික ප්‍රවිශේ ගොඩ නගා ගන්නුව. ත මේ විදියට නිවන්මාර්ගක පැත්තකින් පැහදිලි කරද්දී. අනිත් පැත්තිම් බුදුරජන්නස සසර මග ගැනකිව්වා. මහිච්චතාවය. දහාව පරිහිච්ච තැනකඒ දගල තු ගොඩනැගෙන ස්භාවය. සසර නිර්මාණය කරනවා. අසන්තුටටස්ස, ලබිච්ච දෙයකින් සතුටුවේ නැති ශ්‍රාවකභාවේ. භෞතිකව ගොඩාදදව එකතු කරනවා. මානව සම්පත් ගොඩාක් එකතු කරගන්නවා. ඒවත් එක්කම වාසේ කරනවා. ලැබික් කොච්චර ලැබනත්ය සතුටු වෙන්නේ. සංගනිකාරාමස්ස. පිරිස පිරිවාරාගනමයියාගේ වාසය, කෙලෙසුන් සමඟවාසය කරනවා. තන්හාාවනමැති දෙවැන්නා සමග එකතුවෙලවාසය කරනවා. කුසීතස්ස. කාමච්ඡන්ද ව්‍යාපාදාාදී නීවරණ ධර්මයන්ගේ සංයෝගෙන් වාසය කරනවා. ධර්මී කරේ කුසීත වවාසය කරනවා. එබඳු ශ්‍රාවක භාවයක්තින ඕන මුට්ටත් සතිස්ස එයා සිහි මුලා වෙලා ලෝකේ පරිහරණය කරන්නේ. සිහි මුලාවෙලා ලෝකයේ පරිහරණය කරනකොට අස්සමාහිතස් යාගිහිත සමාහිත වෙන්නේ. පින්වත් නහිත සමාහිත වෙන්නේ සිහි උපදවාගත්ත තැනකයි. අසමාහිත භාවේ නන්තියෙන්නේ ප්‍රඥාවත ශ්‍රාවකයක් විදිර අනිත්‍යෙදු කනාත්මය දකින්න දකින්න ඇනම කතා කර්ඩවත්වයා කැමති නෑ. එබඳු ශ්‍රාවක භාවයක් නම් මතුවෙන්නේ හැම වෙලාවකම තන්හහාවිෙන්ක් මානීින්ග දිිට්ටියෙන් අත් දකින ලෝකේ තෙත්වෙනවා. එතන නැවත නැවතයා සසරට එකතු වෙනවා. එනි සවබ හැම දෙනාට මිතාම කරුණාවෙන් යෝජනා කරන්නේ. සසරවටේ නිර්මාණය කරගන්ඩෙ පා. නිවීම පිණස්ස අවබෝධය පිනිස්ස. තමන්ගේ සන්තානගත ජීවිතයේ සධාතනික සුවපත්භාවය පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දෙනාගේම ජීවිතවලට උපකාර පිණිස වේවාකෙන අදිිෂ්ඨානය ඇතුව අපි උතුම් බුද්ධ දේශනාව නිමාවට පත් කරනෝ. පින් නොත්නී නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඒ නාමමාත්‍ර වසින් පැහැදිලි වුණු සියලූම දෙනාගේ භවගාමී ජීවිත සුවපත්තේවා ආයති භවය සුවපත්වේවා මේ ගිය ඥාතීන්ගේ සංසාරික ජීවිතේ වඩා සුගතිගාමී කරගන්නට මේ ධර්මදාන මේ කුසල් පාරමී ධර්මයක් වේවා. ආයති භවේ වඩා සැපදායෙක්කොට මේ ගෞතම බුද්ධ සාාසනයේදී. ජාත්‍යාදී දුක්වලින් නිදහස්්‍ර ලබනුතුම් අමානිවන් පිණිසම මේ කුසලානි සංසයන් බලවත්වේවා කෙලපි අදිිෂ්ඨාන කරනවා. ඒත් සමගම ධර්මශ්‍රවනය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් මේ වෙනුවෙන් කැපවුණු, වචනයකින් හරි යහපත් ලෙස ආමන්ත්‍රණය කළ සියලු දෙනාටත්. අවිචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැමදිනාටමත් මේ කුසල් අමා නිවන් පිණිසම බලවත්වේවාකෙන අධිෂ්ඨානය ඇතුව අප අනුමෝදනා කරනවා. ආකා සට්ටහාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක් කන්තු සාසනං. ආකා සට්ටහාච බුම්මට්టා දේවානාගා මහිද්දිිකා පഞන් தගනුමෝදිත්වා చිරංරක්කంතු දේශනං ආකා සට්ටහාච බුම්මට්టා දේවානාගා මහිද්දිිකා පഞන් தගනුමෝදිත්වා చරංරක්खන්තු මං පරන්ති. ධර්මදශනය පැවැත්වූ ගෞරවනය දේශකෑනල් වහන්සේ පොජ්්‍යපාද හසලක සීලවිමල ස්වාමින් වහන්සේ අපිඔුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු සාධූ සාධෝ සාධෝ සද හම්දහර ්‍රසාධ පූර්ණ මහා යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කළ සුමදුර ධර්ම දේශනාමාලාව සෑම ඉරිධාවකම පරාත්‍රී අටට මෙලඳසේවේ. ඔබි පින් බර දායකත්වය සඳහා කතා කරන්න ආගමිකයිශයට දුර්රකතනාංකය බිඳුවයි එකයිකයි දෙකයි හැටනොවයයි හැත්ත එකයි හතලිහ. සද හම්දහර.